අයිබෝන් මගේ කලින් වීඩියෝස් බලපු ගොඩාක් දෙනෙක් මට කියලා තිබුණා ලදරු ගවුමක් අතේ මහන විදිය කියලා දෙන්න කියලා. ඉතින් අද මම ඔයාලට වීඩියෝ එකකින් කියලා දෙන්නේ ලදරු ගවුමක් කොහොමද අතේ මහගන්නේ කියලා. මේ බලන්න මේ ගවුම මම අතේ මහපු ගවුමක්. මේකට ටික කාලයක් යනවා. ඒ වගේම ලස්සනට හිමින් පිරිසිදුව කරගන්න ඕනේ. එතකොට ඔයාලට මේ විදිහට ලස්සනට මහගන්න පුළුවන්. හරි. අද අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මේ ගවුම සම්පූර්ණයෙන් අතේ මහලා තියෙන්නේ. මේ බලන්න මේ උරහිස්. ඒව මූට කරලා තියෙනෙත් අතේමයි. ඒ වගේම වටේට ඩිසයින් එකත් අතේ මහලා තියෙන්නේ. මම ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕන නිසා ආයෙත් මේ කොටස කරේ. ඉතින් අපි මේ විදිහට අද මහන්න ඉගෙන ගමු. ලස්සනට පිළිවෙලට හෙමින් තමයි මේක මහන්න ඕනේ. අපි මහන්න බලමු අද. සම්පූර්ණ ගවුම මහලා තියෙන බ්ලැන්කට් මැස්මින් මේ බලන්න. බ්ලැන්කට් මැස්ම රටාවකට ගෙනියලා තමා මම මේක මහලා තියෙන්නේ. හරිම ලස්සනයි. හරි. අපි බලමු කොහොමද දැන් මහන්නේ කියලා. මේ විදිහට ගවුම කපා ගන්න බ්ලොක් එක තියලා ගවුම කපා ගන්න දන්න නැති කෙනෙක් ඉන්නවා නම් මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා බ්ලොක් එක අඳින්න විදිහ, බ්ලොක් එක තියලා ගවම ලේසියෙන් කපා ගන්න විදිහ. ඒ වීඩියෝ එක බලන්න. හරි. අපිට අවශ්‍ය වෙනවා ඉදිකට්ටකුයි නූලකුයි. නූල් ගන්නවා නම් කොටන් නූල් ගන්න පුළුවන්, එම්බ්‍රොයිඩර් නූල් ගන්න පුළුවන්, තමන් ගන්න මෙටීරියල් එකට අදාළව නූල් එක ගන්න ශක්තිමත් නූලක්. හරි. අපි බලමු දැන් කොහොමද මහගන්නේ කියලා. මුලින්ම අපි මහන්න ගන්න ඇඳුම මේ විදිහට එක පැත්තකින් වාටියක් නවා ගන්න. දිගට මේ විදිහට නවා ගන්නවා. ඊට පස්සේ වාටිය පොඩ්ඩක් මේ විදිහට තද කරන්න. ඊට පස්සේ අපි හරි පැත්තෙන් තමයි මහන්න පටන් ගන්නෙ. වාටිය නවලා මම ඔයාලට මේක පොඩ්ඩක් ලොකුවට කියලා දෙන්නම් පේන්න ඕන නිසා. මේ වාටියක් සාමාන්‍යයෙන් පොඩිවට තමයි පටන් ගන්න ඕනේ. දැන් ඉදිකට්ට මේ විදිහට මෙතනින් පොඩ්ඩක් ඉඩ ඉතුරු කරලා මෙතනින් ගන්න. ඒ ගත්ත තැනින් ඉහළට මෙහෙම අරගෙන නූල මේ ඉදිකට්ට වටේ ගේන්න. ඊට පස්සේ මේ විදිහට අදින්න. ඊළඟ එකත් ඒ මහපු තැනින්ම ගන්න ඕනේ. ඒක චුට්ටක් මහපු තැනට මෙහෙන් ඉදිකට්ට ගන්න. ඊට පස්සේ ආයේ නූල ඉදිකට්ට වටේ එකපාරක් ගේන්න. ඒ විදිහටම තුන් පාරක් විතර මහන්න මේ වගේ. දැන් මේ වගේ ලස්සනට මේක මහෙන්න ඕනේ. දෙවනි පාර මහනකොට අපි මේ මහපු තැනට චුට්ටක් මෙහාට කරලා ඉදිකට්ට අරගෙන දැන් මේ ඉදිකට්ට මෙහෙම යටින්ම තමයි යන්න ඕනේ මේ විදිහට. ඒ ගිහිල්ලා අර නවත්තපු තැනට ගන්න. ඒ ගන්නකොට කලින් වගේ ඉදිකට්ට වටේට නූල මේ විදිහට ගේන්න. ඊට පස්සේ මෙහෙම ආයේ අඳින්න. ආයෙත් ඉතනින්ම. මේ විදිහට. බ්ලැන්කට් මැස්ම තමා මේ මහන්නේ. ඒක අපි රටාවකට ගෙනිච්චාම හරි ලස්සනයි. මම ටිකක් ලොකුවට කියලා දෙන්නේ. ඒක පුංචියට මහ ගන්නවගල්ලෝ.
මේ බලන්න. ඒ විදිහට මහ ගන්න ඕනේ. දැන් මේ ගවුමේ උරහිස් දෙක එකතු කරලා මහමු. උරහිස් දෙක එකතු කරලා මහනකොට මේ විදිහට ගන්න. මේ විදිහට ඉඩ ඉතුරු වෙන්න තමයි මහන්න ඕනේ. සාමාන්‍ය මැස්මකින් මේක මහන්න ඕනේ. මේ විදිහට ඉදි කට්ට දාලා ඊට පස්සේ ආයෙත් මේ පින්වැති වලට එතනින් අරන් ඉස්සරහට මේ විදිහට ගන්න. මම පාට නූලක් දාලා ගත්තේ ඔයාලට පේන්න ඕන නිසා. මේ විදිහට එකක් පිටිපස්සේ එකක් මේ විදිහට මහ ගන්න. මේ වගේ. හරි මම මේ විදිහට උරහිස් ටිකක් වැඩියෙන් ඉතුරු වෙන්න ගත්තේ ඔයාලට පේන්න ඕන නිසා නැත්තම් මෙච්චර ඉතුරු වෙන්න ඕනේ නැහැ ඊට පස්සේ ඒ ගත්ත කොටස් දෙක දෙපැත්තට මේ විදිහට නවන්න ඕනේ නවලා තමයි ඊළඟට මහන්න තියෙන්නේ මේ විදිහට තමයි එන්න ඕනේ මේක ඒක මහනකොට සාමාන්‍ය පොඩි මැස්මකින් ඒක මහගෙන යන්න ඕනේ ඉස්සරහට මෙහෙම. ටිකක් හිර වෙලා තියෙන්න. මේ වගේ දේවල් ඉතින් ලොකු මෙහුම් ක්‍රම වලින් මහන්න ඕනේ නැහැ. බබාට ඇඳන් ඉන්න පුළුවන් විදිහට ලේසි වෙන්න ඒක පොඩියට මහගන්න. තමන්ට කැමති විදිහට ඒක මහගන්න පුළුවන්. මං එන්න ඕන විදිහ තමයි කියලා දෙන්නේ. මේ විදිහට දෙපැත්ත මේ විදිහට මහ ගන්න ඕනේ. ඇඳුම මහලා අවසන් වුණාම මේ විදිහට රිබන් එකක් මහන්න. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. ඔයාලට මොකක් හරි මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉදිරියේදී තවත් වීඩියෝස් සමගින් මාත් එක්ක එකතු වෙන්න.